සුබ දවසක් ඔයාලා හැමෝටම සාරුස් බ්ලොග් එකට අදත් ආදරෙන් පිළිගන්නවා ඉතින් මම අයාන්ට සොලිඩ් ස්ටාර්ට් කරාට පස්සේ අමතර ආහාර පටන් ගත්තට පස්සේ මට ඇති වෙච්ච ගැටලු ටිකක් වගේම අම්මලා වෙන හැමෝටම මූණ දෙන්න වෙන ගැටලු සහ දැනගන්න ඕන දේවල් කීපයක් ගැන තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ආසියාතික රටක් වන ලංකාව වගේ රටක ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. මේ හේතුව හින්දා සියලු මම්මල ගොඩාක් අම්මල බබාලට බත් වලින් තමයි මේ ආහාර පටන් ගන්නෙ. බබාගේ මුල්ම ආහාර වේල පටන් ගන්නෙ. ඒ කියන්නේ දැන් ඉස්සර ගත්තහම නම් අපේ ආච්චිල සිය මුතුන් මිත්තන් කාලවල ගත්තහම නම් බබාලට කැඳ වතුර කොත්ත මල්ලි වතුර වගේ දුන්නා ඒ දැන් කියනවා ඒ දේවල් දෙන්න එපා බබාට මුලින්ම බෙරි බත හඳුන්වලා දෙන්න කියලා. ඉතින් බෙරි බත ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඒකේ ලින්ක් එකත් මම මෙතන දාන්නම් ඔයාලට ගිහින් බලන්න පුළුවන්. මම මේ කතා කරන්නේ වෙජිටබල් පියුරි ෆුඩ් පියුරි වලින් නැතුව බත් වලින් බබාට ඉස්සෙල්ලම කෑම පටන් ගද්දි මට ඇති වෙච්ච ගැටලු ටික. ඉතින් මුලින්ම අපි බබාට බත් දෙන්න ගත්තාම අපිට මුලින්ම මූණ පාන්න වෙන ගැටලුව එහෙම නැත්නම් තියෙන ප්‍රශ්නේ තමයි අපිට හිතන්න වෙන දෙයක් තමයි අපි මොනවාද බබාට තෝරගන්න හාල්. මට මුලින්ම ඇති වෙච්ච දේ තමයි මේ ප්‍රශ්නේ අපි මොනවාද බබාට තෝරගන්න හාල්. ඉතින් හාල් ගත්තාම අපිට පුළුවන් ඕනම හාල් වර්ගයකින් බබාට කෑම දෙන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. සම්බද බාස්මති රතු කැකුළු ඒ හැම හාල් වර්ගකින්ම අපිට පුළුවන් බබාට කෑම දෙන්න බබත් කයි. ඒත් මෙතනදී අම්මා කෙනෙක් විදියට අපි බබාට දිය යුත්තේ හොඳම දේ. ඉතින් හොඳම දේ තෝරගන්න එක තමයි අපි කරන්න ඕන. ඒ නිසා මෙතනදී අපි හොඳම හාල් වර්ගයේ බබාට තෝරගන්න ඕන. හොඳම හාල් වර්ග කිව්වහම අපිට පුළුවන් බබාට දේශීය හාල් වර්ග තෝරගන්න. දේශීය හාල් වර්ග කියන්නේ මාවි, මඩතවාලු, කුරුළු තුඩ, කළු හීනටි, සුවඳැල් මේ වගේ වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මේ වසවිසෙන් තොර හාල් එකක් තමයි අපි බබාට මුලින්ම ආහාර දෙනකොට තෝරගන්න ඕන. මම මෙතනදි කියන්න ඕන මම අයාන්ට තෝරගත්තේ සුවඳැල් හාල්. ඉතින් මම ගොඩක් සර්ච් කරලා බලලා අනිත් හාල් වර්ගත් හොඳයි. ඒත් මට හිතුණා සුවඳැල් තෝරගන්න ඕන කියලා. විශේෂයෙන්ම සුවඳැල් හාල් ගත්තාම ඇත්තටම සුවඳැල් හාල් උයද්දි හරිම සුවඳයි. අමුතු සුවඳක් එනවා. ඒ වගේම සුවඳැල් හාල් කනකොට අපිට වුණත් හරි අමුතු රසක්, කිරි රසක් එනවා. ඒ කිරි රස සහ සුවඳ මම හිතුවා චූටි බබෙක්නේ යා ඉසිසලම ගන්න කෑම වේලනේ. ඒ හින්දා එයාටත් ඒක ගොඩක්ම ප්‍රියමනාප දෙයක් වෙයි කියලා මම එක හේතුවක් වුණා සුවඳැල් හාල් බබාගේ ආහාර කෑම හදන්න තෝරගන්න. ඒ වගේම තමයි සුවඳැල් හාල් බබාගේ ආහාර ජීර්ණයට ගොඩක්ම හොඳයි කියලා මම දැක්කා. ඒ කියන්නේ බබා දැන් මේ ඉස්සලින්ම කිරි වලින් චූටි බබේ කිරි වලින් ප්‍රධාන වශයෙන්ම ආහාරවලට අමතර ආහාරවලට හුරු වෙනවා. ඒ කියන්නේ බබාගේ ජීර්ණ ක්‍රියාවලිය ගොඩක් ඒ කියන්නේ එකපාර වෙනස් වෙනවා. ඒක පොඩ්ඩක් බබාට දරා ගන්න අමාරු වෙනවා. ස්ටූල් පාස් කරද්දී ටිකක් අපහසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ සුවඳැල් හාල් තෝරගත්තාම ඒකෙන් ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාවලියට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම බබාට ස්ටූල් පාස් කරන එකේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ කියලා මම දැක්කා. ඒ නිසා මම සුවඳැල් හාල් තෝරගන්න ඒකත් ප්‍රධානම හේතුවක් වුණා. මේ වගේ අපි දේශීය හාල් මම ඔයාලට ඉස්සරින් කිව්ව පච්චපෙරුමාල්, මඩතවාලු, මාවි, සුවඳැල්, කුරුළු තුඩ මේ වගේ දේශීය හාල් අපි උනත් ගන්නකොට අපේ සාමාන්‍ය හාල් සම්බා, බාස්මති වගේ නෙමෙයි අපි ඒ හාල් උයද්දි ටිකක් වැඩිපුර වතුර තියන්න ඕන. ඒ කියන්නේ පැහෙන්න, තැම්බෙන්න ටික වෙලාවක් යනවා. ඉතින් මේකදී මට හිතුණා මම අයාන්ට කෑම හදද්දි කරපු දෙයක් ඔයාලත් කැමති නම් ඒ විදියට කරන්න පුළුවන්. මේ මම කරේ දැන් හෙට බත් ටිකට අයාන්ගේ බත් එකට අවශ්‍ය බොහොම පොඩ්ඩයි හාල් බොහොම පොඩ්ඩයි ඕන වෙන්නේ. ඉතින් මම කරේ ඒක ඊට කලින් දවසේ රෑ පෙඟෙන්න දැම්මා. ඉතින් කාලය ගොඩක්ම වැදගත්. පොඩි බබෙක් එක්ක දේවල් කරනකොට අපිට වෙලාව හරිම වැදගත්. ඒ නිසා මේ ඉක්මනටම අර ඒ විදිහට පෙඟෙන්න දැම්මහම ඉක්මනට බත් එක පැහෙනවා. ඒ කියන්නේ ඉක්මනට බත් එක ඉදෙනවා. ඒ කියන්නේ
බෙරි වෙනවා අපිට ඒක මේ ගොඩක්ම පහසුයි වෙලාව ඉතිරි වෙනවා ඒ වගේම තමයි අපි බබාට මුල් කාලේදී මතගාල බත් දෙන්නේ ඒකත් අපිට ගොඩක්ම පහසු වෙනවා අර විදියට කලින් දවසේ ටිකක් පෙඟෙන්න දාලා ගත්තාම ඒක මම කරපු දෙයක් මම දැන් නැහැ ඒක ඔයගොල්ලන්ට කොහොම වැදගත් වෙයිද කියලා කරලා බලන්න ඇත්තටම පහසුයි ඒකත් ඊට පස්සේ මේ අනිත් දේ තමයි මම අයන්ට කෑම හදනකොට කරපු තව දෙයක් තමයි මම මේකේ රූපසටහනුත් දාන්නම් එයාට වෙන වෙනම හාල් එයාට පරිප්පු එයාට අවශ්‍ය කරන දේවල් වෙන වෙනම භාජනවල දාලා නේම් ටැග් කරා කරගෙන මම ඒ ටික වෙනම තියාගත්තා. ඒතර මේක ගොඩක්ම පහසුයි. අපි ආඩ කෑම හදන වෙලාවට එතකොට ඒ ටික එකලඟ ඔක්කොම තියෙනවා. අපිට පුළුවන් ඒකෙන් අවශ්‍ය ප්‍රමාණය දාලා ඒ කෑම ටික හදාගන්න. ඒක ගොඩක්ම පහසු වෙනවා කියන්නේ අපිට වෙලාව ඉතිරි. අපි මුළු කුස්සිය වටේම දුහන්න ඕනේ නැහැ. බබයි කෑම ටික හදනකොට. ඒ ටික අපිට අවශ්‍ය ටික දාලා ඒ වෙලේම හදාගන්න පුළුවන්. වෙලාව ඉතුරු වෙනවා. ඉතින් අනිත් දේ තමයි මේකත් ගොඩාක්ම වැදගත් මමත් මගේ පළවෙනි බබා ඉතින් මමත් මේ ගැන ගොඩක් දැනගෙන හිටියේ නැහැ අපි මුලින්ම බබාට දැන් මේ වගේ පිළියෙල කරගන්න කෑම එක එයාට කැවුවාම එයා මම මේ රූපසටහන ඔයාලට පෙන්නන්නා එයාට කැවුවාම එයා දිවෙන් එළියට දානවා කියලා අපිට හිතෙනවා ඇත්තටම ඒක දිවෙන් එළියට දානව නෙමෙයි එයා ඒක දිවෙන් ඇබ්සෝබ් කරගන්න හදනය කන්න හදනය දිවෙන් තමයි ගිලින හැටි හපන හැටි ඒ දේවල් මුලින් ස්ටෙප් බයි ස්ටෙප් එයා ඉගෙන ගන්නවා ඉතින් අර අපිට තේරෙන්නේ නෑ බබා මේක අප්‍රිය කරනවා බබා දිවෙන් එළියට දාන දැන් මමත් මුලින්ම කැම දෙනකොට මමත් හිතුවා බබා මේක දිවෙන් එළියට දානවා වෙන්නේ නැති මෙයා මේක කන්න කැමති නෑ කියලා ඒත් බලනකොට එහෙම නෙමෙයි ඇත්තම දේ තමයි බබා ඒක දිවෙන් ගිලින්න උත්සාහ කරනවා එතකොට අර හැන්දත් එක්ක පොඩ්ඩක් එළියට එන්න පුළුවන් ඒක බය වෙන්න දෙයක් නැහැ අපි හිතන බබා කෑම රිජෙක්ට් කරනවා කියලා නෑ ඒක රිජෙක්ට් කරන ක්‍රමයක් නෙමෙයි ඒක බබා අර කෑම කන්න ගිලින්න ඒ දේවල් හුරු වෙන දේ තමයි වෙන්නේ ඉතින් ඒ විදියට පළවෙනි දවසෙත් බබා කරන්න පුළුවන් ඒ වගේම බබා දෙවෙනි දවසේ තුන්වෙනි දවසෙත් කරන්න පුළුවන් ඒ බබා කෑම ගිලින්න හැම හුරු වෙන එක තමයි කරන්නේ ඒක තුන්වෙනි දවසෙන් පස්සේ ගොඩාක් වෙලාවට අඩු වෙලා යනවා අයන්නන් ඊට පස්සේ සාමාන්‍ය විදිහට කෑම කෑවා ඉතින් ඒක දිගටම වෙනවා නම් පොඩ්ඩක් බලන්න හැමුණොත් සමහර විට බබා කෑම රිජෙක්ට් කරනවා කියලා අපිට හිතන්න පුළුවන් ඒ වගේම බබාට කෑම දෙනකොට තව දෙයක් තියෙනවා ඒක ගොඩක්ම වැදගත් මම කලින් වීඩියෝ එකෙත් ඒ ගැන ඔයාලට කිව්වා බබාට අපි කෑම කන්න નિયમિત තැනක් තියාගන්න ඕන ඒ નિયમિત තැන තියාගන්නකොට එයා දන්නවා දැන් මේ මම කෑම කන්න හදන්නේ මම දැන් අනිත් අය ඒ වෙලාවට කනව නම් ගොඩක් හොඳයි අපේ ගෙදර නම් මම අයියානේ විතරයි ඉන්නේ නිසා එහෙම කරන්න අමාරුයි තව පුංචි අය ඉන්නව නම් ගෙදර ආච්චිලා සියලා ඉන්නව නම් ඒ අයටත් ඒ වෙලේම ආහාර කන්න ආහාර ගන්න දෙනවා නම් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. එතකොට බබා දන්නවා මම දැන් කෑම ගන්න ඕන මේ වෙලාවේ කෑම කන වෙලාව කියලා දන්නවා. ඉතින් ඒක ගොඩක්ම වැදගත්. එයාට નિયમિત ස්ථානයක් වෙන් කරලා ඒ කෑම දෙන එක පුරුදු කරන එක ඒක දැන් වගේම අපිට ඉස්සරහටත් ගොඩක් වැදගත් වෙනවා. එතකොට බබා ඇවිද ඇවිද කෑම කන එකෙන් ඒ හැම දෙයකින්ම මඟ ඈරෙනවා. ඒ වගේම තමයි අපි කෑම කන්න ගත්තාම අපි හිතනවා බබා ඇඟේ ගා ගන්න හොඳ නෑ මූණේ ගා ගත්තා අතේ ගා ගත්තා ඔළුවේ ගා ගත්තා එහෙම කියලා. ඒත් ඒ දේවල් කරන්න දෙන්න ඕන බබා අතින් අල්ලලා කන්න ඕන මුළු මූණෙම ගා ගන්න ඕන. ඒ දේවල් බබා කරන්න ඕන. දැන් එයාට මේ අයන්ට වගේ නම් දුන්නාම එයා හැන්ද අරගෙන අපිට දෙන්නෙත් නෑ. එයා තියා ගන්නවා අතින් පොඩි කරනවා ඔළුවේ ගා ගන්නවා. ඒකෙන් තමයි එයා ඉගෙන ගන්න. එයා අතින් කටට අරගෙන යන්න ඕන විදිහේ හැමදේම ඉගෙන ගන්නවා. මොකද එයාගේ මුල්ම කෑම. ඉතින් එයා ෆෝමියුල ගන්න බබෙක් හරි බෙස්මික් පාවිච්චි කරන බබෙක් හරි එහෙම වුණාම එකපාර එයාට මේක අලුත් අත්දැකීමක්. එයා ඒක අත්හදා බලනවා. ඒ නිසා එයාට ඒ දේවල් කරන්න දෙන්න. තව ඒ වගේම තව දෙයක් කියන්න ඕන. හැබැයි මේ කොච්චර මේ එයාට අත්වල ගාගෙන එහෙම කොහොම කන්න දුන්නත් බබාට කෑම කන්න નિયમિત වෙලාවක් වගේම નિયમિત කාලපරාසයක් තියාගන්න ඕන. උපරිම බබාට කෑම විනාඩි 45ක් පැයක් ඇතුළත කවල ඉවර කරන්න ඕන. ඒක තමයි මම කලින් වීඩියෝ එකෙත් මං හිතන්නේ කිව්වා. අපි සමහර අම්මලා නෑ බබාට බෙදාගත්ත ටික ඔක්කොම කවල ඉවර කරන්න ඕන කියලා පැය දෙක තුන ඇවිදලා කමන්න උත්සාහ කරනවා. එහෙම හොඳ නෑ කියලා මම වීඩියෝ එකකින් දැක්කා. ඉතින් බබාට උපරිම පැයක් විනාඩි 45ක් පැය භාගයක් වගේ ඉවර කරගන්න පුළුවන් නම් හොඳයි. කෑම කවනකොට
මේ ඒ වෙලාව ගැන ඇත්තටම සැලකිලිමත් වෙයි යුතුමයි අර පැය ගණන් එහෙම කැවුවා කියලා පැය දෙක තුන බබාව ඇවිදා විදාරි කැවුවා කියලා තේරුමක් වෙන්නේ නැහැ කියලා තමයි මම අර හොයලා බලපු විදියට මට දැනගන්න ලැබුණේ. ඉතින් මම හිතන මේක ඔයාලටත් ගොඩාක්ම වැදගත් වෙයි කියලා. ඉතින් මේ විදියට හදාගන්න බෙරි බත අපි මුලින්ම ෆෝමියුලා ගන්න බබෙක් නම් එහෙමයි නැත්නම් මව් කිරි හෝ ෆෝමියුලා මුලින්ම බබාට දෙන්න ඕනේ කෑමකට එකතු කරලා දෙන්න ඕනේ. මොකද රස වෙනස් වුණොත් බබා කෑම ගන්න අකමැති වෙනවා. දැන් එයාට අර හුරු රසත් එක්ක එයා කෑම වලට නිකම් හුරු වෙනවා. ඒ නිසා මුල් දින කීපය තුලදී එයාට අනිවාර්යයෙන්ම ෆෝමියුලා හෝ මව් කිරි ලබා දෙන්න. ඒක ඔයාලගේ බබා කෑම ගන්න විදියත් එක වෙනස් කරන්න පුළුවන්. ටිකෙන් ටික අඩු කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මුල් දින දෙක තුන බබාට තේ හැඳි එකක් දෙකක් වගේ තමයි දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ මුලින්ම අපි කෑම බබාට හඳුන්වලා දෙනකොට අපි උදේ ආහාර වේලක දෙන්න ඕන. ඒකටත් හේතු කීපයක්ම තියෙනවා. එතකොට බබාට ඇලර්ජි එකක් ආවත් අපිට දැනගන්න පුළුවන්. හවස වගේ වෙද්දී එතකොට බබාට ඇලර්ජි එකක් නම් මොනා හරි දෙයක් නම් ඒක පෙන්නුම් කරනවා. දැන් අපිට හිතෙන්න පුළුවන් පරිප්පු වගේ දෙයක් හඳුන්වලා දෙනකොට නෑ පරිප්පු ඇලර්ජි වෙන්නේ නෑ එහෙම කියලා. අපිට එහෙම හිතන්න බෑ. මොකද එයා අලුත්ම බබෙක්. එයාට මොනව ඇලර්ජික් වෙනවද? ඒව ගොඩක් වෙලාවට එයාගේ ඇඟෙන් सिद्ध पेन देखिंद अभी अलुते कैम विशेषम अलुते मोनाहरी देख बबाट ऐड करना एक अनिवार्य उदय आहार वेलट कतुक रोने वगे मई ये विधि अलुते ऐड कर धान्य हो एलवलू हो मालू बितरे मोना उना एक दिगट दवस्तुना बबाट देना एक दिगट दवस्तुना दीला අපිට පුළුවන් තවත් වෙනස් ආහාර ආහාරයක් බබාගේ කෑම වේලට හඳුන්වලා දෙන්න. මේ විදියට මුලින්ම දැන් බෙරි බතින් අපි බබාට කෑම පටන් ගන්න. දැන් මම ආයන්ටත් එහෙමයි පටන් ගත්තේ. මුලින්ම බෙරි බත දීලා ඒකත් උදේ තමයි දුන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ටික දවසක් ගිහිල්ලා මම ගොඩක් වෙලාවට කින්නික් බුක් එකත් මේ කෑම පොත පොඩ මේ ඒකත් ගන්න තියෙන දේවල් ගත්තා. ඉතින් අපිට මේ විදිහට උදේ ආහාර වේල දීලා ටික දවසකින් පුළුවන් මේ බබාට දවල් රෑ වේල් හඳුන්වලා දෙන්න. ඒ වගේ මේ අතරට මෝර්නින් ස්නැක් ඉවනිං ස්නැක් එකක් අපිට බබාට දෙන්න පුළුවන්. ඒක අනිවාර්ය නැහැ. ඒත් අපිට මෙතනදී තව දෙයක් හොඳට මතක තියාගන්න ඕන. අපි බබාට ඝන ආහාර වලට හුරු කරද්දි මම කලින් කිව්වා වගේ ආට ස්ටූල් පාස් කරන්න යම් අපහසුතාවයන් එන්න පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පළතුරු වේලක් බබාට ලබා දෙන්න ඕනේ. ඒකදීත් අපි හොඳම පළතුරු තෝරගන්න ඕන. බබාට මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා අපි දන්නවා. ඒ දේවල් බලලා අපි බබාට හොඳම දේ දෙන්න ඕන. වැදගත්ම දෙයක් කියන්න ඕන මාස 6න් හරි ඊට කලින් මාස 6ට කලින් මාස 4 හැමාරෙන් 5න් ගොඩක් වෙලාවට බර අඩු බබාලට එහෙම නැත්නම් වෙන ෆීඩින් ප්‍රශ්නවලදී මාස 6ට කලින් බබාට අමතර ආහාර පටන් ගන්න කියනවා. එහෙම හෝ මාස 6ට කලින් හෝ මාස 6ේදී ආහාර පටන් ගත්තාම අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේකෙදී අපි කරන්නේ බබාට කෑම කවන්නම ඕන කියන දේ නෙමෙයි. බබාව අපි කෑම කන්න හුරු කරගන්නවා. ඒ දේ තමයි අපි මෙතන සිද්ධ කරන්නේ. ඉතින් එහෙම එකේ බබාට අපි බෙදාගත්තු ටික ඔක්කොම කවන්න ඕන එහෙම දෙයක් නැහැ. අපි බබාට කෑම රටාව හුරු කරන එක තමයි මාස 6 හෝ ඊට කලින් බබාට අමතර ආහාර ලබා දෙමින් කරන්නේ. හරියටම මාස 8ේදී තමයි අපි බබාට කෑම වේල් නියමිත ප්‍රමාණයට වැටෙන්න ඕන කියලා කියන්නේ. ඉතින් එතකොට අපිට පුළුවන් බබාව දැන් කෑම රටාවට හුරු කරගෙනනේ තියෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙලාවල් එක්ක බබාට මේ වේලට මේ දේවල් දෙනවා, මේ වේලට මේ දේවල් දෙනවා කියලා පොඩි ප්ලෑන් එකක් හදාගන්න. ඉතින් අපිට මාස 4 5 6 ටිකක් 6 7 ටිකක් අමාරුයි. බබා හුරු වෙමින් තියෙන්නේ යා කන කෑම මොනාද, යා කන්න එපා කියන දේවල් මොනාද, බබා මේකට වැඩියෙන් ආසයි, මේ දෙයට අකමැතියි කියන දේ අපිට පොඩ්ඩක් දැනගන්න අපි හුරු වෙන්න තියෙන්නේ මේ මාසවල. ඉතින් මාස 8ේදී තමයි අපි හරියටම බබාට කෑම වේල් ටික අඳුනගෙන ඒ ටික හරියට මෙයාට හුරු කරගන්නේ. ඒ නිසා කලබල නොවී හැමීට ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපි යාට කෑම අඳුනලා දෙන්න ඕන. බබාට කෑම දෙනකොට අපි තව දෙයක් දැනගන්න ඕන. දැන් සමහර අම්මලා කියනවා බබා කෑම කන්නේ නැහැ, දුන්නාම කන්න කැමති නැහැ හැම කියලා.
ඉතින් බබාට අනිවාර්යයෙන්ම පැය දෙකක් බඩගින්න තියලා තමයි කෑම දෙන්න ඕන. එහෙම නැත්නම් අපි යාට හොඳට බණ්ඩිය පිරෙන්න කිරි දීලා ඊට පස්සේ කවන්න ගත්තට එයා කන්නේ නැහැ. තව දෙයක් තමයි දැන් සමහර බබාලා ඉන්න පුළුවන් කිරි බීලා බතුත් කන බබාලා එහෙම ඉන්න පුළුවන්. එහිඳ ඒක දැන් අපේ බබාගේ හැටි අපි දන්නවනේ අපට තේරෙනවා මෙයා කිරි බිව්වට බතුත් කනවා. පළතුරුත් කනවා. එහෙමනම් ගැටලුවක් නැහැ. නැත්තම් බබා උඩරිම පෑ දෙකමාරක් වගේ බඩගින්න තියලා කෑම දුන්නොත් අපට අපහසුතාවයක් නැතුව එයාට කෑම ටික කවා ගන්න පුළුවන්. සහ එයා බඩගින්න ඉන්න නිසා කෑම ටික කනවා. ඉතින් ඒ වගේම තමයි මගෙන් ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණා අයන්ගේ මේ මීල් පෑන් කොහොමද කියලා, ටයිමින් කොහොමද කියලා. ඉතින් මම නම් අයන් ගොඩක් කලින් නැගිටිනවා 5:30 වගේ වෙද්දී අවදි වෙනවා. කොහොම හරි එහෙම අවදි වුණාම මම එයාට 7ට ෆීඩ් කරනවා. ඊට පස්සේ එයා චුට්ටක් නිදා ගන්නවා, චුට්ට වෙලාවක් නිදා ගන්නවා. නිදාගත්තම මම එයාට උදේ ආහාර වේල දෙන්නේ උදේ 9ට, 9:30 වගේ අතර වෙද්දී උදේ ආහාර වේල දෙනවා. ඒ දීලා මම ටික වෙලාවක් ඉඳලා එයාට පොඩක් සෙල්ලම් කරලා එහෙම කරලා කොහොම හරි ආයේ 11ට 12ට වගේ එයාට පළතුරක් දෙනවා. ඒ දීලා එතනත් පැය දෙක තුනක වගේ පොඩි ගැප් එකක් තියා ගන්නවා. අතරතුර මම කිරි දෙනවා, යයිල්ලුවොත් දෙනවා. ඊට පස්සේ දෙකට වගේ යාගේ දවල් ආහාර වේල දෙනවා. දවල් ආහාර වේල දීලා හවසටත් මම යාට පුංචි පළතුරක් මොනා හරි එයාට ෆීඩ් අර ෆුඩ් ෆ්‍රීඩ් එකට දාලා හරි එහෙම නැත්නම් මම කවනවා. ඊට පස්සේ රාත්‍රී ආහාර වේල මම දැනට තාම අයන්ට දුන්නේ නැහැ. දැන් ඒ අතරතුර මම එයාට ෆීඩ් කරනවා. එයාට බඩගිනිනුනොත් එයා ආඬනවා, හැමුනොත් එයාට ෆීඩ් කරනවා. ගොඩක් වෙලාවට කෑම කාපු ගමන්ම එයාට ලොකු බඩගින්නක් එන්නේ නැහැ. ටික වෙලාවක් ගිහිල් ඉවර වෙලා තමයි එයාට මේ ෆීඩ් කරන්නේ. ගොඩක් වෙලාවට නිදාගෙන නැගිට්ටාම චුට්ටක් බඩගින්න තියෙනවා. ඒ වෙලාවට අපිට කවා ගන්නත් ලේසි. මේ විදිහට අපි සොලිඩ්ස් වලට හුරු කරද්දී ඔය කන්ස්ටිපේෂන් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මේ අයන්ටත් මුල් කාලේදී හැම වුණා. ඒක බය වෙන්න දෙයක් නැහැ. මුලින් ආහාර පටන් ගත්තාම හැම වෙනවා. දවස් 3-4ක් වගේ යද්දී ආගේ බණ්ඩියේකට හුරු වෙලා ඒක සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි පළතුරු සහ බබාට මව්කිරි ෆෝමියුලා දෙන බබෙක් නම් ෆෝමියුලා, එහෙම නැත්නම් මව්කිරි අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන. ඒක නතර කරන්න එපා. කිසිම වෙලාවක ඒක බබට අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ඒ වගේම තමයි සමහර වෙලාවට බබා කෑම රිජෙක්ට් කරනවා. ඒ වගේ තේරුනොත් අපිට පුළුවන් අලුත් අලුත් විදිහේ කෑම එයාට වෙනස් විදියට දෙන්න. අතින් කන විදියට එයාට අර මම ගොඩක් වෙලාවට අයන්ට නම් පාවිච්චි කරා ඒ ෆුඩ් ෆීඩ් එක. ඒක නම් ගොඩක් මෙයා ආසාවෙන් දැන් මම පළතුරු එයාට ඉෂාදල දුන්නට එයාට ගන්න බෑනේ. අතින් එයා ඒකට වඩා ඇත්තටම මේ එයා ගොඩක් අතින් අල්ලලා සක් කරන්න එහෙම ඒකට කැමති වුණා. ඉතින් ඒ වගේ අපිට පුළුවන් එක එක ට්‍රිප්ස් හොයාගෙන මේ බබාට කැම ටික කවා ගන්න මේව කරන්න. ඉතින් ඒ විදිහට තමයි මම අයන්ගේ අමතර ආහාර වේල් පටන් ගත්තේ. දැන් එයාට වේල් දෙකකුයි මම මෝර්නින් ස්නැක්ස් ඊවනිං ස්නැක් දෙනවා. තාම නයිට් එකට මුකුත් එයාට හඳුන්වල දුන්නේ නැහැ. ඒත් මගේ පීඩියාට්‍රිෂන් කිව්ව දැන් එයාට හැටත් කැම හඳුන්වලා දෙන්න කියලා. මේ විදිහට තමයි මම අයන්ගේ කෑම, ඒ කියන්නේ කෑම එයාට හදද්දි කොහොමද ඒ දේවල් තෝරගත්තේ. මට ඇතිරි වෙච්ච ගැටලුත් ටික තමයි මම හිතන ඔයාලටත් ඒව ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඉස්සරහට අයන්ගේ මීල් පෑන් ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ආදරෙන් මාත් එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඔයාලට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට තියෙන ප්‍රශ්න, මගේ වීඩියෝ එක වැදගත් වුණාද කියලා ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න. දිගටම මාත් එක්ක වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.